ලංකා පළමු පෙළ තරඟවල ලකුණු 65ක සාමාන්‍යයක් එක්ක පැතුම් පළමු පෙළ ගහද්දී මේ ක්‍රීඩකයා සුවිශේෂ ක්‍රීඩකයෙක් කියලා කියද්දී සමහරු කියපු දෙයක් තමයි මෙයා තව ඩොමෙස්ටික් කප් එක කියන එක. හැබැයි පැතුම් එහෙම නෙවෙයි කියලා අවස්ථාව ලැබුණු පළවෙනි ටෙස්ට් තරඟේදීම ශතකයක් අරගෙන පෙන්නුවා. ටෙස්ට් වල ගැහුවට පැතුම්ට එක් දින හරියන්නේ නැහැ කියන කතාව ඇදෙන්නේ පැතුම් එක් දින පිටියේ අසාර්ථක වීමත් එක්ක. හැබැයි ඒ කතාවත් වළංගු නැහැ කියලා පෙන්නන්න පැතුම් දැන් සමත් වෙලා තියෙනවා. පැතුම් නිශ්ශංක පසුගිය කාලේ සෙල්ලම් කළ තරඟවල අපි දැක්ක දෙයක් තමයි ප්‍රතිවාදී කණ්ඩායමේ හොඳම පන්දු යවන්නන්ට පහර දෙන්න පැතුම් සමත් වෙන එක. දකුණු අප්‍රිකාව එක්ක සෙල්ලම් කරද්දී පැතුම් රබාඩා මායිම් කරන්නේ නැතුව පහර දෙනවා. ඊට පස්සේ ඉන්දියාව එක්ක සෙල්ලම් කරද්දී බුම්රා ගණන් ගන්නෙ නැතුව පැතුම් පහර කීපයක් එල්ල කරනවා. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට ගිහින් මිචෙල් ස්ටක්ට පැතුම් දරුණු විදිහට පහර දෙනවා. මේ තරඟාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබලම වේග පන්දු යවන්න විදිහට ඉන්න හෙසල්වුඩ් පැතුම් පහර දෙනවා. මේ කියපු හැම පන්දු යවන්නම ලෝක මට්ටමේ පන්දු යවන්නෝ. හැබැයි ඒ තත්ත්වය පැතුම්ට නම් ගාණක් නැහැ. ඔස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් වාර්තා කළ ඉහළම එක් දින ඉනිම සෙල්ලම් කළාට පස්සේ පැතුම් කිව්වේ තමන්ගේ හැකියාව විශ්වාස කරනවා මිසක් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ නම් ගැන හිතලා තමන් සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒ වගේම හතරවෙනි එක් දින තරගය අවසන් කරන්න තමන් හිතාගෙන හිටියා කියලත් පැතුම් කියලා තිබුණා. ඇත්තටම මම තරගයට පිටියට යන්න කලින් මම හිතාගෙන හිටියා තරගය අවසන් කරනවා කියලා. දික් අයිය එක්ක කතා කළේ පවර්ප්ලේ එකේ පුළුවන් තරම් ලකුණු ගන්නවා කියලා. ඊට පස්සේ කුසල් අයියාවට පස්සේ අපි දෙන්න කතා කරගත්තේ අපි පන්දු අර 35ක් කිමු කියලා. මොකද අපි එහෙම හිටියොත් පස්සෙන් ඉන්න ප්‍රතිකරුවන්ට සෙල්ලම් කරන්න ලේසි. ඉතින් අපි දෙන්න කතා කරගත්ත දේ කරන්න පුළුවන් වුණා. ওই විදිහට තමයි කතාවට වඩා වැඩට හපන් පැතුම් ජයග්‍රහණයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.